මෙවනවිට සියලු වාර්තා බිඳදමින් සියලු ේටිංක්ස් ොරුරමින් ලංකාවේ වැඩිම පිරිසක් නර්මණ ටෙලිවිශන් ටෙලවකියදැ මෙවර අයවැෑ තුළිනුත් පාර්ලිමේන්තුව ඇතුලෙනුත් ඇසන කතා දෙස බැලුහම අපේ රාජ්‍ය යාන්ත්‍රණය? අන්ඳූමයි කියල තමයි ටෙලිවැකිය ආරම්භ කරන්නවෙෙන් න්නේනේද. ඇත්තටම අපේ පාලකින් මේරටේ රාජ්‍යයාන්ත්‍රණයට උඩින් ගල්රෝල් එකපාරක් දෙපාරක් එෙමනමේ සියපාරක් විතර අරන්ගිහිල්ල අවසන්. ඒ කියන්නේ රාජ්‍ය යාාන්ත්‍රණය තියෙන්නේ ගල්රෝලකට අහුවෙලා චපපවුණු කජුලෙල්ලක් වගේ. ඒට හොඳම උදාහරණය ජනාධපති රානිල් වික්‍රමසිංහ අයවැය කතාවේදිකිව්ව මෙන්න මේ වචනටික. රට ගොඩනැකීම දිවෝසුව තමන් අතේ ඇතයි ප්‍රශ්නය වලිගේ නල්ලාගෙන යමෙකු කියන විට පරිස්සම් වන්න තමන්ට බලයට පත් වූ සැනින් සුරුන්සා දූෂ්‍ය තැන් හිරේ විලංගුවේ දම්‍යයයි කීම එවැනික ප්‍රවාදයකි දූෂණයන්සාහ නාස්ශ්‍යයන්තුර රටක් තමන් බිහි කලන්නේයයිකීම තවත් එවැනි ප්‍රවාදයක. රටේ උත්තරීතරම තැන. ඒ උත්තරීතරම තැන ඉන්න රටේ ප්‍රධහන පුර වැසියක් කියනවනං මෙහෙම ඉතින් මේ රට ගැන කුමන. කතාදනේද හඟක් වෙලාවට ඉතින් මේ හැමෝම එකමල්ලේ ලුණුකාපු අයනෙනේද එතකොට ඔහොම තමයි පේන්නේ බලන්න කො ලැච්චාවක් නැතිව ටයිකෝට්දාලා කියපු හැටි දූෂිතීන්ට දඩුවම්දීම කියන කාරණය ප්‍රලාපයක්ලු රටේ ප්‍රධහන පොරවැසියක් කියනව නම් දූෂිතීන්ට දඩුවන්දීම ප්‍රලාපයක් කියලා අපයි දෙයනේ මෙහෙම රටක තවත් සටන් කරලා ඇති වැඩේ කුමක්ද කියලා අන්ටම වෙනුවනනේද අඩ්ඩුම ගානේ මේ අ අයවැයට අර මේ වෙනදා අයවැෑවලදි වගේ මේසවලට තඩි බාමින් සතුට පල කරනවා අංහිමෙකුත් දැක්කනෑන මේ පාරණේද. ඔවුනේ දැන් දූෂතන්ට දඩුවම් දෙන එක ඒක නිකම්ම නිකාන් හුදෙක් ප්‍රලාපයක් කියලකිව්වහම අඩුමගානේ ඒකටවත් මේසවලට ගපියකු දඩිබිටිගාලනේද එහෙමොත් අඩි ැෑවෙනෑ මොකද දන්නවාද හේතු එතකොට දෂීතින්න පේෙනවා නනේද ඒකයි ඒ සතුටට එහෙමවත් කවරුත් මේ සවලට තඩි බෑව නැත්තේ දැන් එකක් අහන්ටම වෙනවානි රටක දූෂනයේ නැතිකරන්න බැරිනම් ඔය පාර්ලිමේන්තුවෝ මොකටද කියලා. අපි බලමුද ඉසල්ලා මගේ පාර්ලිමේන්තිි කාර්ය භාරය මක්ද කියලනේද. ඒක අහන්ටම වෙනවානි, මොකද පාර්ලිමේන්තුේ ප්‍රදහන කාරය රටට අවශ්‍ය නීති සම්පාදනය එක තමයි අංක එක. දෙවැනි කාර්ය කුමක්ද රටට අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනේ. රට අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනේ. එතකොට ප්‍රතිපත්ති සම්පාදනයේදි, රටයාර්ථික සමාජී සංශෘතික පාරිසරික ආගමික මේ හැම්ම ශේත්‍රයක්ම. භර්ණයව ලෙස තමයි කටයුතු කරට ඕන නේද. එතකොට දැන් ොකක්ද ඉළඟට තුන්වෙනි කාරණේ තුන්වෙනි කාරය තමයි වැදගාත්ම. ඒ රාජ්‍යමූල්්‍ය පාලනේ. හරිද එතකොට රජයකට මුදල් අවශ්‍යයි. ඒ වගේමයි රජයකට ආයෝජනය අත්‍යවශ්‍ය වෙනවානේද. දැ මේරටේ රාජ්‍යමූල්්‍ය පාලනේ යකාට ගිහිල්ලනේ තියෙන්නේ ඇ පැරසිටමෝල් පෙත්තේ ඉඳලා රජය වියදාම් කරන කොට හැම තැනම දූෂණයනෙ දෙයෙෙන ඇ ඇත්තම කිවොත්? පාලමක් බෝක්වාක් කදන තැන ඉඳලා මහා අහස උස සිපගන්න කුළුණු වරායවල් ගුවන්තටු පළුවල් දක්වා මේ සියල්ලු මහ ව්‍යපෘති හොර ගොහවල්නය නේද. ඒවා හොර ගොහවල් කියලා අපි නෙවෙයි කියන්නේ මේ රටේ විගන වාර්තා කියා නනේද. ඇත්ති වෙන්ට ඔය විගෙනන වාර්තාව මේ රට හොරා කන හැටි වංචා කරන හැටි හෙළිකරලතියෙනවා. විශේෂෙන් රාජ්‍ය යාන්ත්‍රනය මොන්න තරම් දූෂිදද කියලා හෙළි කරල තියනෙනවා හරිද. දැන් එහෙම හොරුන්ට දඩුවන් දෙන්න බැරිෙන. දඩුවන් දෙනවා කියලා කවරුහරි කියන එකත් ප්‍රලාපයක් නම්. එහෙම කියන්නේ තරටේ ප්‍රධාන පුරු වැසිය නම් ඔබහිතනවාද මේක විස්්සයි හතලි සටේදි සංවර්ධිත රාජ්‍යයක් වයි කියලා ඇ මේරට සිංගප්පුරුවක් වෙයි කියලා විකාර. හරිද! තරුණ පරම්පරාව ඉල්ලුවේ මනොවද. ඉල්ලන්නෙ මනොවද. අරගලේ මොකද බලාපොත්තු වුණනි සිිස්ටම් චේන්ජ එකක් නේද. ඒ සිිස්ටම් චේන්ජ එකේද කවරු තරුණය සහනාධාර ඉල්ුවෙනෑ? තුන්වේල කන්න දෙන්න අපිට කියලා මෙ පිනට ඉල්ලුව. හරිද එතකොට ඒ තරුණෝ රැකිය අල්ලල කෑගහිවෙන අපිට ගෙවල් දියව් අපිට වාහන දියාව ඒ ඉල්ලුව නෑ මේ තරුණයෝ මේ තරුණයෝ ඉල්ලුවේ මේ රට දූෂණය වංචාව හොරකම නාස්තිය නැති රටක් බවට පත් කරන්න කියලා. හරිද අද ඒ අරගලේ කර උඩින් බලය ගත්ත අරගලේට මවාවෙලා ගෝටාභය මහින්ද සහ බැසිල්ව එලෝපු ඊට යටටින් උඩින් උරදුන්න වත්මන් ජනාධිපති රානිල් වික්‍රමසිංහ ඉතින් මෙහෙම කියනවා නම් ඒක? අර තමන් නැග්ග ඉනිමගට පයින් එහෙම ගහලා නිකන්නෙමයි අරගලේ තරුණු පරම්පරාවගේ කණටම ගැහුව වගේ නේද. හැබැයි ජනාධිපති රනිල් කිව්ව කතාවේ එක්තරාවිදිියක ඇත්තකෘත්තියනවා. ඔවුේ මේරටයේ පාලිමේන්තු ඉතිහාසය ගැන හොඳටම හෝල බලන්නකෝ ෑ එක් දහස් නවසය හැටේ ඉඳලා එක්දහස් නවසය හැත්තෑව වගේ දශක වෙනකම්ම පාර්ලිමේන්තුට ගිය? ර්ලිමේන්තුවට මේරටේ ජනතාව යවේ සයට හැත්තෑවක් විතර වැදගත් මිනිස්සු. හරද බුද්ධයක්ක්තිබුණු අය උගත් මිනිස්සු. චරිතයක් දෙබන මිනිස්සු. විෂේ දැනමතිබුණු අය, හරද හොරකම අඩු අය. එහම අයගේ සංක්‍යාවට මොකද දන්න දුනේ වය හැත්තඇව දශකේ ජයයාර් ජයවර්ධනගේ අර විවෘර්තාආර්ථික තීර අත්තෙක්ක බල්ලෝ මරල හරි සල්ලි හොයන්නෝනි කියපු තිේරරි අත්ත එක්ක ඇත්තටම මේ රට විනාශ වනාා තිීට පස්සේ ඔය පාර්ලිමේන්තතුට ගිය තරමක්ගේ කුඩුකාරීන් කසිප්පුකාරීන් හොරු හරක් හොරු විතරක් නෙමයි චේන් හොරු මාල්ල හොරු ස්ත්‍රීදෂකය වගේ අපරාධකාරීන්ට පාර්ලිමේන්තුව විෘර්ත වුණා හරද අලි බබාහ සහ හොරු හතලිහ වගේ දැන් රල් වික්‍රරම ංහ කහම දෙති ඇත්තට හොරුන්ට දඩුවන් දෙන්නන්නේ නේද. එනිසා හරුන්ට දඩුවන් දෙන කතාව ඇහෙනකොටම අර පුද්ධපි ගමන්කාපි අකා කිව වගේ එයාම කියනවා එහෙම දඩුවන්දීම ප්‍රලාපයක් කියලා ඇත්ත නෙනේද එහෙනන් දැන් එකක් කරන්න ඕනේ මෙන්න මේ දඩුවන්ද මේ බලය රට වැසිෝ හැටියට අපි අතටගන්න ඕනේ මොකක්ද අතටගන්න ඕනේ හොරුන්ට වංචාකාරින්ට දූෂතිීන්ට දඩුවන්දීමේ බලය රට වැසිය හැටියට අපි අත ගන්න ඕේ ැ. කිව ම හෙනට ලබල වෙනවා අනේද උදර මතකතියාගන්න ඒකයන්නේ පාර ගිනිතියන්න මහපාරය ගහල මරන්න ගෙවල් හොයලා ගිහිලා ගිනිතියන්න නීතිය අතට ගන්න නෙමේ අනීතික වැඩකරන්නට නෙමේ හරි ලසීමී ගොලන්ට දඩුවන් දෙන්න අපි අලුත් සංවාධයක් ආරම්භ කරමු මෙන්න මෙහෙමයි වෙන්න ඕේ හර්ද එලබෙන මැතිවරණයේදී ජනතාවගේ පරමාදිි පත්්‍යයතේ රුම්ගම්මු හරිද පොහොර මිටියට සමුෘදිය පන්ද හට බත්තකට්ටකට අරක්කු කාලට තකරම් තහඩුවට සෙමි. ති කොට්ටට කුණු බක් කියියට දුවට පුතාට රස්සාවත් දෙෙනවා කියන ප්‍රලාපේට සංවර්ධිත රාජ්‍යයකේන සංකල්ප විහිළුවට ආය ඔබේ කතිරේ පාව දෙන්න එපා එක තමයි හොන්ඳමද දඩුවම. හරිද බුද්ධිමත් ප්‍රතිපත්ති හදන්න පුළුවන් වංචා දූෂන හොරකම් නැති අලුත් පරම්පරාව කොයමු අපි. ඔහ! දියවන්නාව බාරදීමේ පුළුල් වැඩසටහනක් සටනක් රම්භ කරමු ඒකට අප සියලු දෙනාම හදද පතුළෙන්ම එකතුවෙන්ට අවශ්‍යයි. තිබෙට ජාතික ඇස් මහින්ද හිමියන්ගේ පද පෙළිකිය පේකින් අද ටෙලිවැකිය අවසන් කරන්නම් කෙස්ගහ පවා වෙන රටවල මිනිසුන්න්නේ උස් නිද හස පිණස සටනට සැරසෙන්නේ හිස්මොල තිබෙද්දිත් මේ වග නොතකන්නේ ඇස්ගෙඩි දෙකට හෙන ගහලද මිනිසුන්නේ කියලා අහමින් ටෙලිවැකිය අවසන් කරනවා.